මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා පත්‍ර බාරදීමට තව පැය 48ක් තියෙන්නේ. අපි සමගි ජන බලවේගය දෙස අපේ රට පුරා තියෙන සංවිධාන ජාලය ඉතාමත්ම ශක්තිමත් තැනකට ගෙනල්ලා තියෙනවා. ඊට අමතරව සමගි ජන සන්ධානය මේ වෙනකොට ගොඩ නැගිලා ඒකට සම්බන්ධ සියලු පක්ෂ තමන්ගේ ශක්තිය කැම්පේන් එකට ඉදිරිපත් කරලා තියෙනවා. රටේම දැන් ෆීලිං එක දිනන සජිත් කියන එක WWW ප්‍රතිපත්තියක් අපිට අනුගමනය කරන්න වෙනවා. වෙල්ත්, වර්ක්, ඒ වගේම වෙල්ෆෙයා, මේ තුනම එක වගේ ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න වෙලා තියෙනවා. අද ජනතාව පෙළ ගැහෙනකොට තාපසාරාමයට වැටිච්ච කුරුල්ලොයි මිනිමරුවෝ ඉන්න තැනට වැටිච්ච කුරුළු පැටවුන්ගේ කතාව අපි දකිනවා. දවසෙන් දවස කියනවා අරයා මෙහෙට ආවා, මෙයා එහෙට ආවා කිය කිය. මොකද මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් නැහැ, පොට්ටුව හොයාගන්න නැහැ. ජනතා විමුක්ති පෙරමුණ කියනවා එකතු වෙන එක ගැන. හැබැයි කරුණාකරලා හොයලා බලන්න ජනතා විමුක්ති පෙරමුණට කවුද එකතු වෙලා ඉන්නේ කියලා. ප්‍රාදේශීය සභා මැතිවරණේ වැඩිම අපේක්ෂකයන් ප්‍රමාණයක් අපරාධ ගණයේ වැරදිවලට අත්අඩංගුවට අරගෙන තින්නේ කුමන පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන්ද කියලා හොඳට හොයලා බලන්න. ඒ නිසා අපි දූෂිත නොවන වැඩපිළිවෙලකට එකතු වෙලා කටයුතු කළා ඉදිරියට රට ගෙනියන්න පුළුවන් හැකි කණ්ඩායමක් කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැලිවලට ජනතාව එන්නේ සුනාමියක් වගේ, වෙසක් බලන තොරම් බලන්න යනවා වගේ. රාජපක්ෂලාගේ බලකොටුව වෙච්ච වීරකැටියේ මැදමුලටම ගිහිල්ලා අපි දැන් දවස් තුනකට කලින් ජනතාව කොහෙද ඉන්න කියන එක අපි ඔප්පු කරලා පෙන්නුවා. ඊළඟට ඇල්පිටිය පෙරේදා අපි නහුතර පරදින ආසනයක් ඇල්පිටිය තිබෙච්ච රැලියෙම තේරෙනවා මේ රටේ ග්‍රාමීය ජනතාව කොහෙද ඉන්න කියලා. තවදුරටත් අත්හදා බැලීම් කරන්න ජනතාව බයයි. ඒ නිසා තමයි 69% බහුතරය තමන් කරපු වැරද්ද නිවැරදි කරගනිමින් දුප්පතා ගැන සංවේදීභාවයක් තියෙන ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය හැකි කණ්ඩායම සහ නායකයා ඉන්නේ සමගි ජන බලවේග කියන එක තේරුම් ගන්න.